ස්මාර්ට් ෆෝන් එක අතින් අල්ලන ආකාරය අනුව පෞරුෂත්වය ගැන කියවෙන දේ. මොකද්ද? ඔයා තනි අතින්ද ෆෝන් එක අල්ලන් ඉන්නකෝ? ඔව් හරි තනි අතින්. තනි අතින් ෆෝන් එක අල්ලන් ඉන්න කට්ටිය ඒකෙන් කියන්නේ ඔයා හොඳ පෞරුෂයක් තියනවා. ඔයාට ඔයා ගැන හොඳ විශ්වාසයක් තියනවා. ඔයා ඒක සහජයෙන්ම ලබාගත්ත දෙයක්. ආත්ම විශ්වාසය. අනිත් අයත් එක්ක සම්බන්ධතා පවත්වනකොට ඉතාමත් සිහි බුද්ධියෙන් කටයුතු කරනවා. හැබැයි ඔයාගේ මේ සර්කල් එකේ ඉන්නේ ඉතාම සීමිත පිරිසක් විතරයි. හරිනේ නේද? ඔයයි මායි තව දෙතුන් දෙනයි ඉන්නේ. ආ හුදකලාවට කැමතිද? ඒ සර්කල් එක කොහොමද අඳින්නේ? හුදකලාවට කැමති කට්ටිය තමයි තනි අතින් දුරකථනය අල්ලන්නේ. ආ දුරකථනය අතින් අතක් තියාගෙන මහපටැඟිල්ලෙන් කටයුතු කරන කෙනෙක් නම් ස්කෝල් කරන්නේ මහපටැඟිල්ලෙන් නම් දුර දකින්න නුවණක් තියෙනවා. කලින් ප්ලෑන් කළා තමයි ඔක්කොම වැඩ කරන්නේ. එක්කෙනෙක් අනිත් අයත් එක්ක බැලුවම එක්කෙනෙක් එක පියවරක් තියෙනවා නම් ඔයා ස්ටෙප්ස් දෙකක් ඉස්සරහින් ඉන්න අය කියලාට වඩා රවට්ටන්න ඔයාට හොරෙන් ගේම් ගහන්න කාටවත් බෑ. හැබැයි අර තනි අතින් ෆෝන් එක යටින් අතක් තියාගෙන මහපටැඟිල්ලෙන් ස්ක්‍රෝල් කරන පුරුදුලා එන කෙනෙක් නම් ඔයාට මේ වෙලා තියෙන්නේ ආදරයත් එක්ක කටයුතු කරනකොට ඔයා හරියට හිත රිදව ගන්නවා අප්පා. මමත් මේ එහෙම තමයි තියන්නේ. අත් දෙක මාරි අතලගෙන ෆෝන් එක පාවිච්චි කරන කට්ටිය නේද දෙකෙන් ටක 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 කාලේ. ඔව්. අන්න ඒ වගේ කට්ටිය ගොඩක් ඉන්නවනේ හරිද? එයාලා තීරණ ගන්නකොට මාර සහාර්ථක තීරණ ගන්න. වටපිටාවට ගැලපෙන විදියට වැඩ කරනවා. හැම පරිසරයකටම ගැලපෙන විදියට සාර්ථක කරගන්න වැඩ කරගන්න දාන්නවා. ආදරය සම්බන්ධයෙන් බැලුවම වෙනස් එක්ක. අත් දෙකම වැඩ කරනකොට එයා කොච්චර ට්‍රයි කළත් එයාගේ මේ ක්‍රෂ් එකට ලං වෙන්න හරියන්නේ නැහැ. අර අත් දෙකින් අල්ලන් පටපට ගාලා ටයිප් කරන අයට මේ කියන්නේ එහෙමයි ගොඩයිනේ. කොච්චර ට්‍රයි කළත් එයාගේ ක්‍රෂ් එකකට වුණත් ලං වෙන්න ඒක හරි අමාරුයි. ඔෆිස් එකේ වැඩ වුණත් තීරණ ගන්නකොට නම් අන්තිමයි යා. නෑරුවම අපි හොඳයි නේද? දැනට ප්‍රමණයි තව මම රිසර්ච් එකක් කළා ඔයාගෙන ඉතුරු ටික කියන්න. ඒකෙන් දැන් මේ අපි මේ දැන් මේ අතින් අල්ලන විදිය අනුවත් එතකොට අපිට ඈ කියන්න පුළුවන්. ඒ කියන්නේ තාක්ෂණය වෙනස් වෙනකොට අපිට දැන් හස්තරේකාම බලබල ඉඳලා බෑනේ අයියේ. අපි මොකක් හරි අලුත් දේවල් හොයා ගන්න ඕනේ. ඒවට රිසර්ච් කරන්න. අතින් අල්ලන විදිය එතකොට දැන් අපි මෙහෙම ෆෝන් එක අල්ලන විදිය අනුවත් කියන්න පුළුවන්. අපේ මොකද්ද වෙන්නේ? පෞරුෂය කොහොමද? ලව් එකට මොකද වෙන්නේ? ගෙදරට මොකද? ඔය කියන්න පුළුවන්. අත් දෙකින්ම පටපට ගාලා ටයිප් කරන කට්ටිය. ඒකනේ කියන්නේ මම කියන්නේ දැන් හරිනේ ඔයා කිව්ව හරිනේ. හරිද මං කිව්ව ටික ආගෙන. තනිය අතින් මෙහෙම පාවිච්චි කරා නම් හරි මෙහෙම. එතන හරිනේ. එතන ආදරේ ලඟ වෙන්න පුළුවන්නේ. පුළුවන් පුළුවන්. ඒකනේ කියන්නේ. චරයිනේ අඩු දැම්මේ. මෙන්න මේ වගේ ෆෝන් එක අල්ලගත්ත මේ ආකාරයෙන් අල්ලගත්ත නම් කැරලුවක් නෑ. මල්ල තේරුණානේ කියපු කතාව. මට කියන්න නම් ගියර දෙවණියට කිව්ව කාරණේ මොකද? ස්ක්‍රෝල් කරන්නේ. ෆෝන් එක මොකද්ද අල්ල උඩ තියාගෙන මාපටැඟිල්ලෙන් එහා මෙහා කරන්න. ඉතින් මං එහෙම නැතුව මට කියහංක බාන්න වෙන දැන් කොම්බුලක් වෙන විදියක් කොහොමද මම මේ ෆෝන් එක ඔබන්නේ කියලා අතින් අල්ලන්නේ නැතුව. දැන් මට කියන්නක බාන්න ඇඟිලි දෙක අස්සේ ෆෝන් එක ගාගෙන දබර ඇඟිල්ලෙන් පුළුවන්ද කියලා ස්ක්‍රීන් එකේ හරියට මෑරෙන්න. ඉඳලා කිව්වා ඕන් කතාවක් ඉතින්. මට කියන්න බාන්න ඇඟි චික්කිණි ඇඟිල්ලෙන් කවුද උඩ පල්ල හැවන්නේ කියලා ෆෝන් එක. මට කියන්න ඉස්සෙල්ලා මොකද ඒ චික්කිණි ඇඟිල්ල ඔන්න චින්දුවක් දාන්න ගියානේ. ඔයාටත් මම මේ හොයාගෙන ඇවිල්ලා දැන් කිව්වම විශ්වාසද?